Welcome to See YouTube SL Diaries. Welcome to See YouTube SL Diaries. මේ ඇවිල්ලා අපේ කිතුල්ගල 2 එකේ 3 වෙනි නැත්තම් අන්තිම එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මා කන්දාව කැලේ විස්තරේ. කිතුල්ගල රෙස්ට් හවුස් එකෙන් එහා පැත්තේ ගඟ පැනලා මා කන්දාව කැලේ ඇතුළට ගිහිල්ලා කොහොමද අපි ඒ කැලේ ලස්සන බැලුවේ, ඒකේ මොනවද තියෙන්නේ, හිටපු සත්තු මොනොන්ද, කොයි කොයි වගේ දේවල්ද අපිට බලා ගන්න දැන කියා ගන්න හම්බුනේ කියලා මේ එපිසෝඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට පාරුවෙන් එතර වෙලා අපි යන්නේ මාකන්දාව රක්ෂිතයට. ගඟ ක්‍රොස් කරලා යන එකත් අපිට අමුතුම අත්දැකීමක් වුණා. ඔන්න හිමින් හිමින් එහා යුරට අපි ලං වෙනවා. යුරෙන් ගොඩ වුණාට පස්සේ පොඩි ගමක් පහු කරලා තමා අපිට මාකන්දාව කැලේට යන්න තියෙන්නේ. ඉතින් හිමින් සැරේ පයින්ම අපි ඇද්දා. ඕන් තියෙන මාකන්දාව කැලේ පටන් ගන්න දැන. මේ තමා ෆොරස්ට් එකේ ඔෆිස් එක. මෙතනින් ටිකටුත් ඇරගෙන අපි හිමින් සැරේ කැලේ ඇතුළට ඇතුල් වුණා. ලොකු ලොකු ගස් පොඩි පොඩි ගස් වලින් වට වෙලා හොඳ හෙවනත් එක්ක ලස්සන වයිබ්බයක් තියෙන තැන තමා මේ මාකන්දාව කැලේ කියන්නේ. ඇතුළට යනකොට ඔයාලටත් පේයි එක. හොඳ සරු සාරක හැදිච්ච ගස් කොළන් තියෙන හින්දා රස්නයක් අවසරක් එහෙම කිසිම වෙලාවක අපිට දැනුන්නේ නැහැ. මිනිස්සුන්ට යන්න ඕන විදියට කැලේටත් අගතියක් පාඩුවක් නොවන විදියට පාරවල් තැනින් තැනින් හදලා තියෙනවා. සමහර තැන්වල යනකොට නම් ගල් උඩින් කොටන් උඩින් එහෙමත් යන්න තියෙනවා. මේක කැලයක්නේ, මහපාර නෙවෙයිනේ. ඉතින් ලේසි තැන් අමාරු තැන් පහු කරගෙන කැලේටත් හිංසනය පාඩුවක් කරන්න නැතුව අපේ පාඩුවේ අපේ මංසලගුණ විතරක් තියලා අපි කැලේ ඇතුළට ගියා. ඊ යනකොට දැකපු ලස්සන ලස්සන දේවල්, ඇස් ඇදගන්න දේවල් ඔයාලටත් බලන්න අපි මේ වීඩියෝ එකෙන් අරන් යනවා. මෙහෙත් ඒ වගේ එකක්. ඒකත් බලාගෙන හිමින්සරේ තව ටිකක් අපි කැලේ ඇතුළට ගියා. ඊළඟට අපිට හම්බෙන්නේ හොඳ වතුර වලක්. යන්කෝ ඉස්සරහට අපි පෙන්නන්ද. ඕන් තියෙනවා පෙලෙන් ගහ යටවල. මෙහෙම පොඩි අඩිපාරකින් පල්ලෙයට බැහැලා තමා ඒ වතුර වල ළඟට යන්න තියෙන්නේ. උඩ ඉනන් එන වතුර පාරකින් හැදිච්ච වතුර වලක් තමා මෙතන තියෙන්නේ. ඔන්න තියෙනවා ඒ වතුර වල. මේක මෙහෙම පෙනුනට තව ටිකක් ලං වෙලා බලනකොට ඔයාලට තව ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. මේ වතුර වලේ හිටියා ලංකාවට ආවේණික වෙච්ච ගොඩක් මාළු වර්ග. අශෝක පෙතියා, බුලත් හපයා, මේ වගේ ගොඩාක් ආවේණික දුර්ලභ මාළු වර්ග ගොඩක් මේ වතුර වලේ හිටියා. ඔයාලටත් බලන්න එක්කම අපි බොහොම පරිස්සමෙන් වීඩියෝ කරලා මෙන්න මේ විදියට අරගෙන එනවා. ඔහොම මාළු බල බල ඉන්නකොට මෙන්න යාළුවෙක් එනවා ළඟට. ලංකාවේ ජාතික පක්ෂියා වලි කුකුලා. පේනවාද කිසිම බයක් සැකක් නැතුව ළඟට මේ නැහැටි. පේන විදිහට නම් මෙයාට මිනිස්සුන්ව හොඳට හුරුයි. අපිත් මෙයාට කරදර නොකර ෂේප් එකේ වීඩියෝ කරගත්තා. ළඟට යන්න අතපත ගාන්න ගියේ නෑ, මොකද මේක කැලයක්නේ, සංරක්ෂණය කරපු තැනක්. යාළුවත් බලලා අපි හිමින්සරේ දැන් මේ යන්නේ කුරුල්ල බලන්න. මේ විදියට පොඩි වතුර පාරක් උඩින් එහෙම ගිහිල්ලා ආයෙත් කැලේමනින් යනකොට මෙන්න මෙයාවත් අපි දැක්කා. මේ සත්තු ඉස්සර නම් ගොඩාක් හැමතැනම හිටියා. අපේ පැතිවල නම් මෙයාට කියන්නේ කංකුණ්ඩ කියලා. එක එක පාරිසරික හේතු හින්දා අපේ පැතිවලින් නම් මේ සත්තු වඳ වෙලා ගිහිල්ලා ගොඩක් කල්. දැන් මේ අපි යන්නේ බර්ඩ්ස් වොචින් ප්ලේස් එකට. ඉස්සරහට ගිහිල්ලා ලොකු එලිමහන් තැනකට තමා අපි මේ යන්නේ.
කුරුල්ලු කොටක් බලාගන්නන් කියලා ආසාවෙන් ගියාට කරුමික මහත කියන්නේ අපිට කුරුල්ලු නම් බලාගන්න බැරි වුණා. ඉතින් ගිහිල්ලා ආපස්සට හැරිලා හිස්සතින්ම අපිට යන්න වුණා. මෙන්න මෙතෙන්ට තමයි කුරුල්ලු කොටක් එනවා කියලා අපිට හොටෙල් එකනොත් කිව්වි. හැබැයි අපි ගියේ වෙලාවේ කුරුල්ලු නම් හිටියේ නැහැ. ඊතනත් පාස් කරගෙන අපි දැන් මේ යන්නේ මකුල්ලැල්ල බලන්න. මේක මැදින් ගලාගෙන යන වතුර පාරකින් හැදිච්ච මකුල්ලැල්ල ඉතාම ලස්සන තැනක් කියලා තමයි අපිට ආරංචි වුණේ. හැබැයි අපි යනකොට වතුර ගොඩක් හිඳලා තිබ්බේ හින්දා මකුල්ලැල්ලේ හැබෑම ලස්සන බලාගන්න අපිට හම්බුනේ නැහැ. මේ අඩිපාර දිගේ ගිහිල්ලා එන්න ගොයාලටත් පෙන්නන්න. දැන් මේ විදියට හිඳලා ගිහිල්ලා තිබ්බට වතුර තියෙන කාලෙට හොඳ සරු සාරෙට ගලන ඇල්ලක් විදියට තමා ගොඩක් අය මකුල්ලැල්ල හඳුන්වන්නේ. ඉතින් මේ ගල් තලාවෙන් වතුර යනකොට කොහොමද කියලා නිකන් හිතලා බලන්නකො. හොඳ සීතලට තිබ්බ වතුර අපේ ඇඟටත් වැටුණහම මාරම කූල් එකක් තමා දැනුනේ. ගමනේ මහන්සි නෙවෙන්නත් එක්ක අතපය මූණ ටිකක් එහෙම අපි හොදගත්තා. තව දෙයක් කියන්න ඕනේ, මේ වගේ තැන්වලට යනවා නම් මේව විනාශ කරන්න නම් හිතන්නවත් එපා. ඔයාලා තියෙන පාසට හනි විතරක් තියලා ආවහම හොඳටම ඇති. මේ ඔයාලට වෙන්නන්නේ මකුල්ලැල්ලේ පහළ කොටස. වතුර තියෙන කාලෙට මෙතනත් මාරම ලස්සනයි කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. අපේ කැමරාවට අහුවෙච්ච ලස්සන ලස්සන දේවල් ටිකක් තමයි මේ ඔයාට වෙන්නන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මාකන්දාව කැලේ අපේ ටුවර් එක ඉවර වුණේ. මේ විදියට මාකන්දාව කැලේ ටිකක් හැවිදලා ඇඟටත් හොඳ කූල් එකක් අරගෙන හොඳ වයිබ් එකක් එක්ක අපි කැලේට සමුදුන්නා. ආයෙත් පාරුවට නැගලා හොටෙල් එකට තමයි මේ යන්නේ. එහෙනම් අපි කිතුල් ගල ගිහිල්ලා අපේ ටුවර් එක ගැන ගෙනාපු තුන්වෙනි එපිසෝඩ් එකත් මේ විදියට ඉවර වෙනවා. අපේ මුළු වීඩියෝ සීරීස් එකම බලපු කෙනෙක් නම් ඔයාටත් මේකෙන් හොඳ අත්දැකීමක් ලැබෙන්න ඇති. අපේ කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න. එහෙනම් ගයිස් අපි ගියා. බයි බයි.